අපි කියන්නේ නැහැ කිසි කෙනෙකුට එන්නත් ගහගන්න එපා කියලා. එන්නත් ගහගන්න ඕන අය එන්නත් ගහගන්න. හැබැයි එන්නත කාට හරි බලහත්කාරයෙන් ගහනවා නම් ඒක අවුසාගත. මොකද මේ එන්නත ලෝකෙ කොහෙවත් නිට්ටාවට සුව වෙනවා ඒක කොරෝනාව නිට්ටාවට සුව වෙනවා කියලා කොහෙවත් අද වෙනතුරු සොයාගෙන නැහැ. ඊගාවට මේ එන්නත ගහපු අයට රෝගේ වැළඳෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. රෝගේ වැළඳිලක් තියෙනවා. මේ එන්නත ගහපු අය මැරෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. මැරිලක් තියෙනවා. මේ එන්නත ගහපු අයට සංකූලතා විවිධ සංකූලතා ඇති නොවේ කියලා කියන්නත් බෑ. සංකූලතාත් ඇති වෙලා තියෙනවා. ඒක හොඳ උදාහරණ වශයෙන් ගත්තාම පහුගිය දවස්වල අපේ හාමුදුරන් වහන්සේ නම පන්නල ඥානලෝක හාමුදුරුවෝ. උන්වහන්සේ එන්නත ගහලා පැය 3ක් යනකොට වෙවිලිල හැදිලා මරණයට පත් වුණා. ඒ වගේම මේ නැදිමාල ප්‍රදේශයේ අවුරුදු 43ක තරුණයෙක් එන්නත ගහලා දවස් 4කින් එයාට අංශභාගය ආවා. එන්නත් කරණය කරන්න එපා කියලා නේ අපි කියන්නේ මෙතන. අපි කියන්නේ මෙතන බලහත්කාරයෙන් එන්නත් කරණය කරන්න එපා. අනිත් එක තමයි අපි කියන්නේ හෙළ වෙදකම සහ දේශීය වෛද්‍ය ක්‍රම වලට අවස්ථාව දෙන්න කියලා. මොකද විශේෂයෙන්ම අපේ ලංකාවේ අපි එන්නත් කරණයෙන් මිදිලා හෙළ වෛද්‍ය ක්‍රමයට නැත්නම් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට පාරම්පරික වෛද්‍ය ක්‍රමයට ඖෂධ හා ප්‍රතිකාර කරගන්න කැමති සොදේශික මිනිසුන් ඉන්නවා. මේ සොදේශික මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් උල්ලංඝනය කිරීමක් මේ වෙනකොට මේ බටහිර අධිකාරීමේ බලයක් තියෙන බටහිර මාෆියාවට යනතු වෙච්ච මේ බටහිර වෛද්‍ය ක්‍රමය තුලින් සාමාන්‍ය බටහිර වෛද්‍යෙන් ක්‍රමවේදයට අනුව අවුරුදු 5ක පරේක්ෂණ ප්‍රතිඵල තියෙන්න ඕන බෙහෙතක්. ඒක තමයි මිනිස්සුන්ට නිකුත් කරන්න. මේ අවුරුදු 2ක 3කවත් වාර්තා නැතුව කොහොමද ඖෂධයක් විදියට මේක සමාජගත කරන්නේ? මේ රජයෙන් උනත් අද සමාජගත කරන්නේ මේ එන්නත ඖෂධයක් හැටියට. මේක ඖෂධයක් නෙවෙයි. කැමති කට්ටියට එන්නත ගහගන්න කියන්නේ බලහත්කාරයෙන් එන්නත ගහන්න එපා. ගහපු අය කියන ගොඩාක් අය අනේ හැමදෙරුනේ අපි දන්නේ නැහැ. අපිට මේකේ කොලයක් දුන්න අස්සම් කරන්න කියලා. ඒ කොලේ මොකද තියෙන්නේ? ඒ කියන්නේ මේ එන්නත තුලින් අතුරු ආබාධ ඇතිවිය හැකි බව මම දනිමි. නමුත් මම කැමැත්තෙන් මේක අස්සම් කරමි. මේ කැමැත දෙමි මේ එන්නත ගහන්න කියලා. එතකොට එතනත් කොලේ වහල ගැහිමක් නේ තියෙන්නේ. තියෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 15 වෙනි වගන්තිය තියෙනවා. සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව ආදී කාරණාවලදී රජයකට තීන්දුවක් ගන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් කඩ වෙනවද නැද්ද කියලා. හැබැයි කඩ වෙනවද නැද්ද කියලා තීන්දුවක් රජය ගත යුතු වෙන්නේ නිට්ටාවට ඒ තුලින් සුවතාවයක් ගෙන දෙයි කියලා රජයට අනුමාන කරන්න. නැත්නම් රජයට නිගමනයකට තීන්දුවකට එන්න පුළුවන් නම් පමණයි. එහෙම එන්න බැරි එන්නතකට මිනිස්සුන්ට බලහත්කාරකම් කරන්න බෑ. දැන් එතකොට එන්නත ගහනවා විතරක් නෙමෙයි බලහත්කාරයෙන් ගහන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා. ඒකට අපි විරුද්ධයි. අනික් කාරණාව තමයි මේ එන්නත ගහන අයට කාඩ් එකක් නිකුත් කරනවා, නොගහන අයට කාඩ් එකක් නිකුත් කරන්නේ නැහැ. එතකොට ඒ කාඩ් එකෙන් සඳහන් වෙනවා රාජ්‍ය ආයතනවල පොදු ස්ථානවලට ඊගාට කඩසාප්පුවලට යෑමේ හැකියාව තියෙන මේ කාඩ් එක මේ එන්නත ගහපු අයට විතරයි. එතකොට මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙනවනේ. ඒ කියන්නේ කාඩ් එක නැත්තම් අපිට කියන පොදු වෙළඳසැලකට යන්න බෑ කියලා. කාඩ් එක නැත්තම් අපිට පූජනීය ස්ථානයකට යන්න බෑ. කාඩ් එක නැත්තම් අපිට පාරේ ගමන් කරන්න බෑ. මේ වගේ දේවල් මිනිසුන්ගේ මනසට දෙන්න එපා. මේ වගේ දේවල් දීලා මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන උත්තරීතර භාවය උල්ලංඝනය කරන්න එපා. සමහර විට කියයි නෑ මේ 15 වෙනි වගන්තිය යටතේ සීමා තියෙනවා මේ මෙහෙමයි ආණ්ඩුක ව්‍යවස්ථාවේ 15 වෙනි වගන්තිය යටතේ සීමා තියෙනවා කියලා. හරි. අපි සීමා තියෙනවා නම් ඒ සීමාව පිළිගන්නවා. හරිද? එතකොට මේ සෞඛ්‍ය අවස්ථාවක හෝ ජාතික ආරක්ෂාව මත හේතුවක කියන්න පුළුවන් අපි පිළිගන්නවා. හැබැයි අපිට මේ වැක්සින් එක කියන එක හරියට නිට්ටාවට සනීප වෙන ඖෂධයක් දෙන්න. ඖෂධයක් නම් අපි පිළිගන්නවා. එන්නත් කරන්නේ කියන්නේ බලහත්කාරයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ කැමැත්තෙන් සොයච්ඡාවෙන් මිනිසු ගිහලා එන්නත් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම එන්නත් කළා නැහැ. මම නම් දේශීය වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව සෑහෙන විශ්වාසයක් තබලා මම ඒවා අනුගමනය කරන මිනිසෙක්. ඒතන මගේ ඇඟේ ප්‍රතික්ෂේප කරන ගැන්නේ මට දැනුමක් තියෙනවා. මම අකමැති නම් මට බලහත්කාරයෙන් එන්නත් ගහන්න එපා. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඒ සඳහා ඉදිරියේදී අපි පෙනී සිටිනවා. දැනටත් අපි ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගරන් තියෙනවා. කාර්ය සාධන බලකායේ සභාපතිතුමා අපිට කියනවා කාඩ් එක නැතුව සැප්තැම්බර් 15න් පස්සේ ගමන් යන්න එපා කියලා. හරි, එයාට එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද හමුදාපතිවරයෙකුට සිවිල් ජනතාවට නියෝග සහ විධාන දෙන්න බෑ. සර්ව සාධාරණ අයිතිවාසිකමක් උල්ලංඝනය කරන එක. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා අපිට එහෙනම් මේකට විකල්පය මොකද්ද කියලා. විකල්පය තමයි දැන් අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය ආයුර්වේද මධ්‍යස්ථානවල කොරෝනා රෝගීන් බෙහෙත් ගත්ත අය ඔක්කොම සුව වෙලා ගෙදර ගියා. සමහර අය කියනවා නෑ ආයුර්වේදවල බෙහෙත් ගත්ත අයත් අමාරු වුණාම දැඩි සත්කාරයකට ඇතුළු. ඒක රජේ රෝහ එතන ඔබතුමාලා හොයලා බලන්න කියනවට නෙමෙයි හැමෝම හොයලා බලන්න ආයුර්වේදයෙන් දැඩි සත්කාරයකට ගිහිලා තියෙනවද කියලා. ඕන තරම් ලංකාවේ තියෙන හෙලෝසු වර්ග 33ක් මේ වෙනකොට රජයේ ආයුර්වේද ආයුර්වේද සභාවට ඉදිරිපත් කරලා තියෙන මේක කොරෝනා වලට ගැලපෙනවද කියලා බලන්න. ඒතර නමුත් මේ වෙනතුරු දැන් ඒවට මේකක් දීලා නැහැ. මොකද අපිට පේන බටහිර මාෆියා විසින් හෙළ වෙදකම සම්පූර්ණයෙන්ම ඇද දාලා තියෙන ප්‍රපාතය. ඒ නිසා හෙළ දැන් බලන්න දැන් රජයේ රෝහලට ගියහම ජාතික රෝහලකට ගියහම මොනවද දෙන්නේ? වෙන ඖෂධයක් දෙන්නේ, ඖෂධයක් දෙනවා අමාරුම නොත් නැත්තම් දෙන්නේ කොත්තමල්ලි දෙනවා, හුමාලි අල්ලනවා. ඒ වගේම තමයි බටහිර වෛද්‍යවරු කියන ගත්තා මේ කොරෝනාවට ඉංග්‍රීසි බෙහෙතක් උන් ගාව නැහැ කියලා. ජර්මනි අපි දැක්කා වෛද්‍යවරු මේ නිර්වස්තව ඇවිදිනව පාරේ. මොකද මේ ඉංග්‍රීසි වෙදකම නිර්වස්ත කරා කියලා මේ කොරෝනාව.
අපි අභියෝග කරලා කියන හෙළ වෙදකමට අවස්ථාව දෙන්න හෙළ වෙදකම තුල මේ සියලුම දේවල්ට අවශ්‍ය කරන වටපිටාව ගහකොළ මලේ සබාධහමත් එක්ක යන්න පුළුවන් වටපිටාවක් එක නිර්මාණය වෙන්න පුළුවන් කරන අවශ්‍ය කරන වටපිටාව තියෙනවා ඒකට අවස්ථාව දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලනවා මොකද 69 ලක්ෂය ජනාධිපතිතුමාව පත් කරේ මේ දේවල් වලට ස්වදේශිකත්වයේ මත ගොඩ නැගුවේ